යම් කිසි කෙනෙක් යම් කිසි දුවෙක් හෝ පුතෙක් විවාහ වෙන්න කලින් ජීවිතේ වරක් දාගෙන නා පිවිතුරු බව නැති කරගෙන නා වැරදි කාම සෙවණිට යොමු වෙලා නා ඊද මහත් වූ පාප කර්මයක් විවාහ වුණ කෙනෙක් විවාහ වෙච්ච ස්වාමියා බිරිඳ අතහැර අනියම් ලෙස හැසිරේද ඒද මහත් වූ පාප කර්මයක් මාක් නිසා දෙයත් ඒන් සසරේ ආදරය නැති වෙනවා ආදරේ නැති වුණාට පස්සේ වරදට යොමු වෙනවා ආදරේ නැතිකලී වැරදි කාමසෙවින විපාකයක් විදිහට ඊට පස්සේ ඒකෙන් වෙන්නේ ආදරේ නැතිකොට ආය අයාලි අනේක ආයෙත් අර පාපෙම උපදිනවා ආදරේ නැමැති නියඟේ වේලි වේලි ඉඳ සිද්ධ වෙනවා මේ සංවර බව නැතිවීමෙන් නමුත් එවැනි බණපද ඇහෙන්නේ නැහැ කියන්නේ කමන්නේ නැහැ බං ඔය ආවලත් කරන්නේ ආවලන් කරන්නේ අනිතර අපෙන් යුතුකම් අඩු වෙලා නැහනේ යුතුකම් අපි ඉෂ්ට කරනවානේ නිරේ උපදින සත්‍යය මනුස්ස ලෝකිට ආවට පස්සේ ආදරය ලැබෙන්නේ නැහැ තව එකක් වෙනවා වැරදි කාම සෙවණේ නිසා හරි අතිශයින් භයානකයි ඒක ඔබගේ ඇහැට පේන්න තියෙන දෙයක් මම කියන්න ඒ තමයි මා දවසක් දුටුවා ඔය කොළඹ පැත්තේදී තරුණ පුතෙක් ඒ තරුණ පුතා තොල් රතු කරලා ඇහිබෙම හදාගෙන මේකප් කරලා යන්නේ කෙල්ලෙක් වගේ කතාව කෙල්ලෙක් වගේ හැසිරීම කෙල්ලෙක් වගේ පිරිමි ශරීරයකින් ස්ත්‍රී චරිත පිරිමිත් නොවන ස්ත්‍රීත් නොවන චරිත හුදෙක් මනුස්සය ඔහු දැක්කම විහිළු කරනවා ඒ අයට එක එක නංගන් ඇති ඔයාලා කියයි නමුත් පින්වත්නි ඒ චරිතය ඉපැද්දුවේ වැරදි කාමසේනි විපාකයක් සමාජ අහල පහල ගෙවල් වලට රිංගන එවමුත් අරමගේ චරිතයක් දැක්කම විහිළු කරනවා තමන්ටම විහිළු කරගන්නවා පින්වත් මේක භයානකකම තමයි ඒ චරිතයක් ගැන හිතලා දැක්කොත් හිතලා බලන්න ඇස් දෙකේ හැරවීම පිරිමි කෙනේ ඇහැ ආරවන්නේ කෙල්ලෙක් වගේ පින්වත්නි බලෙන්ද මේක ඔහුට ලැබුණේ උපතින් ඒක එපා කියන්නද පිරිමි ඇඟක් කතාව කෙල්ලෙක් වගේ උපතින් ලැබුණේ එපා කියන්නද අතපය හරවන්නේ කෙල්ලෙක් වගේ උපතින් එපා කියන්නද අහෝ ඒ වගේ චරිතයක් ලැබුණොත් කොච්චර නින්දා වෙන්නේද පිරිසක් මැදට යන්නේ කොහොමද සභාවක කතා කරන්නේ කොහොමද අනේ මේ කාමයේ මුල් කරගෙන රැස් කරගත්ත කර්ම වැරදි හදාගත්තේ නැති කෙනෙක් ලෙස නම් මැරුණේ වරදි බැඳි බැඳි නම් සිටින්නේ ජීවිත දහස් ගණනක් ජීවිත දහස් ගණනක් ඒ විදිහට උපදින්න කර්මයක් වැරදි කාමසෙවණෙන් උපද්දවනවා අනේ මේ මහා පිං ඇති පාරමී ධර්ම ඇති ආනන්දයන් වහන්සේද ඈත සසරේ වැරදි කාමසෙවණයකට යොමු වෙලා එහි විපාක විදිහට එවැනි චරිතයකින් දුක් විඳා මහා පුරුෂයන්ටත් එසේ වුණා නම් සසරේ යන මිනිස්සු වැරදි කාමසේනේට යොමු වෙලා කොච්චර පෞගවක් කරගනීද මිනිස්සුන්ට තවත් කෙනෙක් ආදරය කරනවා කියන එක පුදුම සම්පතක් ආදරය කියන්නේ සම්පතක් ආදරේ මිනිස්සෙක් හදන්න පුළුවන් සෙනෙහසෙන් මිනිස්සෙක් හදන්න පුළුවන් යමක් කියන්න පුළුවන් යහමඟට ගන්න පුළුවන් ආදරෙන් ඒ ආදරේ නිසාමයි බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ඇඟිල්ල එල්ලීගෙන රාහුල ගියේ ඒ ආදරේ නිසාමයි යසෝදරා සසරින් නිදහස් වුණේ සාරිපුත්තයන් වහන්සේට තියෙන ආදරේ නිසාමයි පවුලේ සහෝදර ඔක්කොම මහාන වුණේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආදරේ නිසා ගිහි දිනේ මහාන වුණාද
උන්වහන්සේගේ දුක් දුර වෙන වචන අහලා මගේ බුදුරජාණන් වහන්සේ සක්‍රීය ලෝක සත්‍යයට ආදරේ සෙනෙහසයි අනුකම්පයි කරුණාවන්තයි ඒ නිසා තමයි අපි වසීවි උන්වහන්සේ ළඟට ගියේ ඒ ආදරේ නැති කරලා දානවානේ වැරදි කාමසේ වෙන්නේ ස්වාමිය බිරිඳ අතින් හදලා දෙන තේ එකක් ස්වාමියා බීලා නැත්තම් ඒ গিදර ගෘහයක් නෙවෙයි බිරිඳ හදන කෑමක් ස්වාමියාට කන්න බැරි නම් කෑමේ පින නැත්තම් ඒ පිරිමියා ස්වාමියෙක් නෙවෙයි ඔහු එකිනෙක කර්ම විපාක වෙඳිනවා ආදරින් සෙනෙහසින් වදනක් නැත්තම් තමන්ද ගෘහ ජීවිතේ ඔහු කර්ම විපාක වෙඳිනවා ඒ නිසා මේ ඔක්කොටම මුල වැරදි කාමසෙවිනි එහෙනම් මේ කර්ම කන්දරාව පතිවෘතාවෙන් අද ඉඳලා සමාදන් වෙන සීලෙන් මෙතෙක් කරපු කර්ම ලෝක සත්වයා සෝදාහරින්ද වෙනවා පිරිසිදු බඹසරකින් කාමයෙන් කරපු කර්ම සෝදාහරින්ද වෙනවා ඉදිරියේදී ලොකු භයානක දොරක් අපිට හම්බ වෙනවා ඒකින් එළියට ගිය ගමන් ඉවරයි ඒ වනාහි මරණයයි මරණය දැන් ওই විදිහට ওই එකක් එක සිල් වැඩියෙන් විස්තර කළේ මුසාවාදී ගැනනේ එක කර්මයක විපාකනේ ওই විදිහට පංච සීලයේ ගැනම අහලා තේරුම් ගත්තොත් එහෙම අපි ජීවිතය ගැන අපිට මේ මොකද්ද අපිට මේ විලා තියෙන්නේ කියලා හිතෙයි නිකං ලකු 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 කතා ඇදලා ගන්නවා දාර්ශනික දේවල් ගන්නවා මුල වරද්දගෙන තමන් මුලම වරද්දගෙන තමන්ගෙම වනචර කන්නම් මොන දර්ශනයක්ද ඊට පස්සේ වරද්දගත් අයට වැරද්දගත් කෙනෙක් මොනව හරි කියන උට ඒක ඒකට ඒක පැහැහිලා යනවා මා මේ කියන බණපද උනත් වරදි නැගී හිටින කෙනාට මිහිරි අතිශය මිහිරි වරදි නැගී හිටින්න පින් නැති අයට දහමන්ට පහදින්න පින් නැති හැට අමහිරි කුමක් කරන්නද